දැන් අපි බලමු මෙන්න මේ අපි අර සීමේජ් එකෙන් අඳුරගත්ත පැටර්න් එක අපි කොහොමද මෙන්න මේක මැච් එකක් විදිහට ඉස්සර අනිත් හැම එකකටම යූස් කරන්න කියලා. ඕනම මේ දැන් මේ මේ ඕනම මේජර් කී සිග්නේචර් එකක ඇතුලේ මෙන්න මේ පැටර්න් එක තියෙනවා. ඒ කියන්නේ මේජර් කෝඩ් 3යි, මයිනර් කෝඩ් 3යි, ඩිමිනිෂ් කෝඩ් 1යි. හරිද? අනිත් ෆන්ඩේ තමයි මේ කෝඩ්ස් හැම වෙලාවෙම පිහිටන්නේ එකම පිහිටීමක. හරිද? දැන් අපි සීමේජ් ස්කේල් එක ගමුකෝ මුලින්ම. සීමේජ් ස්කේල් එක අපි ගත්තා C D E F G A B C උක තමයි එන්නේ. දැන් අපි කෝඩ්ස් ටික හොයාගත්තා. දැන් මේ බලන්න අපිට ආවා C නෝට් එකට අදාළව ආවේ මේජ් එකක්. F නෝට් එකට අදාළව ආවේ මේජ් එකක්. G නෝට් එකට අදාළව ආවේ මේජ් එකක්. අපිට මයින ආවේ D එකටයි E එකටයි A එකටයි අදාළව. දැන් මේ ටික දාගමුකෝ බලන්න. එතකොට මෙන්න මේ C එකයි F එකයි G එකයි තියෙන මේජ් කෝඩ් පොසිෂන්ස් සහ D එකයි E එකයි A එකයි ආවේ මයින කෝඩ් පොසිෂන් ආව පොසිෂන්ස් බලාගන්න. C එක කියන්නේ C එක ආවේ 1, F එක ආවේ 4, G එක ආවේ 5, D එක ආවේ 2, E එක ආවේ 3, A එක ආවේ 6. ඔන්නක තමයි ඊළඟට දරගන්න ඕන තියරිය. ඕනෑම මේජර් කී සිග්නේචර් එක ඕනෑම මේජර් කී සිග්නේචර් එකට අදාළව 1, 4, 5 යන ස්ථානවල ඇති නෝට්ස් වලින් පටන් ගන්න කෝඩ්ස් මේජර් කෝඩ්ස් වෙනවා. සරලයි. දැක්කද මැච් එක? ඕනම මේජර් කී සිග්නේචර්ට අදාළව 1, 4, 5 යන ස්ථානවල ඇති නෝට් වලින් පටන් ගන්න කෝඩ්ස් මේජර් කෝඩ්ස් වෙනවා. ඒ වගේම හරිද, ඕනෑම මේ ඕනෑම මේජර් කී සිග්නේචර් එකට අදාළව 2, 3, 6 යන පොසිෂන් වලින් පටන් ගන්න කෝඩ්ස් මයිනර් කෝඩ්ස් වෙනවා. හරිද? දැන් හරිද, දැන් අපි මේකෙන් රූල් එකක් හදාගමු. මොකද්ද? ඕනෑම මේජර් කී සිග්නේචර් එකට අදාළව 1, 4, 5 යන ස්ථානවලින් පටන් ගන්න කෝඩ් මේජර් කෝඩ් වෙනවා. ඒ වගේම 2, 3, 6 යන ස්ථානවලින් පටන් ගන්න කෝඩ් මයින කෝඩ් වෙනවා. ඒ වගේම 7 ස්ථානින් පටන් ගන්න කෝඩ් එක ඩිමිනිෂ් කෝඩ් එකක් වෙනවා. හරි, අපි දැන් මේක පොඩ්ඩක් යොදාගෙන අපි හොයමු වෙන මේජර් ස්කේල් එකක කෝඩ්ස් ටික. හරිද? අපි ගමු ඒ මේජර් ස්කේල් එක. දැන් අපි සරලවම දන්නවා ඒ මේ ඕනම මේජර් ස්කේල් එකක 1, 4, 5 මේජර් ස්කේල්ස් මේජර් කෝඩ්ස්, 2, 3, 6 මයිනර් කෝඩ්ස්. අපි එහෙනම් මුලින්ම සෙමිටෝන් පැටර්න් එක මතකයිනේ, 2, 2, 1, 2, 2, 2, 1. ඕකට අදාළව අපි ඒ මේජර් කෝඩ් එකේ නෝට්ස් ටික ලියාගමු. ඒ නෝට්ස් ටික ලියාගෙන ඒකට අදාළව ඉලක්කම් ටික දාගෙන යමු. ඊට පස්සේ මේජර් කෝඩ්ස් ටික 1, 4, 5 පොසිෂන් වලින් හොයාගමු. පළවෙනි පොසිෂන් එක මොකද්ද? ඒ මේජර්. හතරවෙනි පොසිෂන් එක මොකද්ද? ඩී මේජර්. පස්වෙනි පොසිෂන් එක මොකද්ද? ඊ මේජර්. ඔන්න ඒ මේජර්කට අදාළ මේජර් කෝඩ්ස් තුන. දැන් මයිනර් කෝඩ්ස් ටික හොයාගමු 2, 3, 6 පොසිෂන් වලින්. එතකොට ඒ මේජර්කට අදාළ 2 පොසිෂන් එක B, එක B මයිනර්. ඒ මේජර්කට අදාළ 3වෙනි පොසිෂන් එක C. හැබැයි C නෙමෙයි තියෙන්නේ C sharp. එතකොට මොකද්ද ඒක? C sharp මයිනර්. 6වෙනි පොසිෂන් එකේ තියෙන F sharp නෝට් එක A කියලා කියන්නේ එන්නේ F sharp මයිනර් එක. ඔන්න මයිනර් කෝඩ් තුන හොයාගත්තා. ඊට පස්සේ අපිට ඕන ඩිමිනිෂ් කෝඩ් එකත් හොයාගන්න පුළුවන්. 7වෙනි පොසිෂන් එකේ තියෙන්නේ මොකද්ද? G sharp. එතකොට G sharp diminished. සරලයි නේද? දැන් පොඩ්ඩක් මෙන්න මේ වීඩියෝ එක පෝස්ට් කරලා මම උගලන්ට වැඩක් දෙන්නම් කරන්න බලන්න. මම උගලන්ට දෙන්නම් D major key signature එක. දැන් ඔන්න ඔය D major key signature එකේ තියෙන codes, major codes, minor codes සහ diminished code එක හොයලා බලන්න. ඔගොල්ලොම හදලා හොයලා බලන්න. ඊට පස්සේ මම තව තප්පර තුනකින් දාන්නම් මොකද්ද උත්තරේ කියලා. හරිද? උත්තරේ හෙව්වද? මෙන්න මේක තමයි උත්තරේ.